සුබ මතයනක් ඔබ ස්වාතීන රූපහණී දිවා ප්‍රවෘත්තියේ සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත ආයෝජන බාධා ඉවත් කිරීමට ජනපති මැදිහත් වෙයි ජපාන නැවේ ශ්‍රී ලාංකික දෙදෙනාට කොරෝනා නැහැ ශවීන්ද්‍ර ටෙරිහි චෝදනාවලට ගෝලීය සංසදයේ විරෝධය අලියාද හංසයාද හදවතද තීරණය හෙට පාකිස්තානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් දේශීය කර්මාන්ත සහ ආයෝජකින් දිරිගැන්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන්නා. ඒ සඳහා වන බාධක ඉවත් කරන ලෙසයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නේ. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යංශ කාර්යසාධක බලකාය සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. මෝටර රථ එකලස් කිරීම, ලෝක පාවහන් සහ සම්භාණ්ඩ, ඇඟලුම් ඇතුළු කර්මාන්තකරුවන් රැසක් සාකච්ඡාවට එක්ව සිටියා. කර්මාන්ත ආරම්භ කිරීමට මෙන්ම පවත්වාගෙන යාම සඳහා බලපාන ගැටලු හඳුනාගත යුතුයි. එමෙන්ම විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂී කරුණු හඳුනා ගනිමින් පූර්ව අධ්‍යයනයක් සිදු කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ප්‍රශ්නේ තියෙන්නේ මොකක් හරි වැදගත් දෙයක් කරන්න ගියාම තමයි පරිසරයේ බලපාන. රෙන් කරන එකට කිසිම පරිසරයේ බලපෑමක් නැහැ. මෙතන තමයි මේ වැරද්ද තියෙන්නේ. දැන් බලන්නක අද පහත් බිම් ගොඩ කරලා තියෙන තරම් පසුගිය පස් අවුරුද්දේ පලාතම ගොඩ කරලා. හැබැයි කවුරුවත් කතා කරන්නෙත් නැහැ, නිලධාරි කෑ ගහන්නෙත් නැහැ, සෝෂල් මීඩියා එකේ යන්නෙත් නැහැ. කිසිම දෙයක් නැහැ. හැබැයි මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියාම තමයි මේ පරිසරයේ එන්නේ. එතකොට ප්‍රොජෙක්ට් එක වෙන්නෙත් නැහැ. අර පැත්තෙන් පරිසරය විනාශ වෙනවා. මම කියන්නේ මේ පරිසරය ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත්. හැබැයි ඒක ඇප්ලයි වෙන්න ඕන හරි විදියට. දැන් හෝටෙල් ප්‍රොජෙක්ට් එකක් ආවම ඒක කරන්න අවුරුදු 3ක් යනවා පරිසර වාර්තාවෙන්. හැබැයි එහෙම කිසිම දෙයක් නැතුව පරිසරය විශාල වශයෙන් දූෂණය වෙනවා. මේක සමතුලිතතාවයක් තියෙන්න ඕනනේ. දැන් පරිසරය ආරක්ෂා කළ යුතු තැන් ප්‍රොජෙක්ට් එකක ඉන්නකන් ඉන්න ඕනේ නෑනේ. මෙන්න මේ ප්‍රදේශය මුකුත් කරන්න බෑයි කියලා යම් කිසි ප්‍රදේශයක තියෙන්න ඕන. ඒ කියන්නේ එතන ජෛව විවිධත්වයක් තියෙනවා නම් හරි මොකක් හරි තියෙනවා නම් ඒක පිළිබඳව ඒව ඉස්සෙල්ලා අධ්‍යයනය කළා. ඒක තියෙනවා නම් එතන කිසි ඉෂු එකක් නැහැ. එතකොට අපි කියමු එතන කරන්න පුළුවන් දේවල් ගැන ඒකෙන්ම කියතැගෙන මෙන්න මේ වගේ දේවල් මේ ස්ථානයේ කරන්න පුළුවන්. මෙන්න මේ තැන්වල හෝටලයක් හදන්න පුළුවන්. මේ වගේ කර්මාන්ත පුරයක් හදනවා නම් මෙන්න මේ තැන්වල කර්මාන්ත පුරවල් හැදෙන්න පුළුවන්. මේකේ වතුර තියෙනවා, මේකේ මේ විදිහට වෙනවා කියන ඒ සම්පූර්ණ එක හදලා තියන්න පුළුවන්. ඒක තමයි වෙන්න ඕනේ. ඔය ඉන්ඩස්ට්‍රීස් අනුවත ඒව තෝරගෙන ඒ ඉන්ඩස්ට්‍රි එකක් කරන එක්කෙනා මොනවද පරිසරයේ දූෂණය නොවන විදිහට කළ යුතු දේවල් කියන එකත් ස්ටෑන්ඩඩ් එකක් දුන්න නම් එයාට ඒකයි දෙන්න තියෙන්නේ. අපි කිව්ව දැන් උදාහරණයක් වශයෙන් එළියට දාන වතුරවල මෙන්න මේ ස්ටෑන්ඩඩ් එක තියෙන්න ඕනේ. ඒ වගේ ස්ටෑන්ඩඩ් මේවා දීලා තියෙනවා නම් ඒක කරගෙන යන්න පුළුවන්. එතකොට කිසි ඉෂු එකක් නැහැනේ. මෙන්න මේ ප්‍රදේශයේ කර්මාන්ත පිටවන්න පුළුවන්. ඒරියා එක ක්ලියර් කරලා තියෙන්නේ. ඊට පස්සේ එතන එන කර්මාන්ත ශාලාවල එළියට දාන වතුරවල තිබිය යුතු ප්‍රමිතිය මොකක්ද කියලා කියන්න පුළුවන්. ඒවා දීලා තියෙනවා. ඉතින් එහෙම තියෙනවා නම් ආයිත් කිසි මේකක් ඕනේ නැහැ. ඒ ෆැක්ටරි එකට ටග් ගාලා BOI එකට පර්මිෂන් දෙන්න පුළුවන්. අන්න අතන තියෙනවා ගිහිල්ලා ෆැක්ටරි එක දාන්න. හැබැයි ඒගොල්ලන්ට දානකොටම කියනවා මෙන්න මේ වගේ ඩිස්චාර්ජ් එකක් තමයි වෝටර්වල තියෙන්න ඕන. මේ වගේ කිමිකල් එක්කව වෙන්න බෑ. එච්චරයි. ඒවා තියෙනවා නම් ටග් ගාලා ඒක මේව කරලා දාන්න පුළුවන්. නිෂ්පාදනකරුවන් සහ ආයෝජකයන් බදු කෙවීමේදී සහ රේගුවේදී මුහුණ පාන ගැටලු පිළිබඳ ජනාධිපතිතුමා අවධානය යොමු කළා. රටේ උන්නතිය වෙනුවෙන් නිසි අවබෝධයකින් ආයෝජන අවස්ථාවලට සහය වීම සියලු පාර්ශවයන්ගේ වගකීම බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිර ජයසේකර යන මහතුරුන් සහ රාජ්‍ය නිලධාරීන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාට සහ පවුලේ සාමාජිකයින්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කිරීමේ තීරණය පදනම් විරහිත බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසනවා. එම තීරණයට දැඩි විරෝධය පළ කරන බවයි ඔවුන් පවසන්නේ. ඒකපාර්ශ්වික සහ අතනොමතික මෙම තීරණය ස්වෛරී රාජ්‍යක අභ්‍යන්තර පාලනයට ඇඟිලි ගැසීමක් බවයි එම සංසදය අවධාරණය කරන්නේ. ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ලේකම්වරයාට බලයක් තියෙනවා
යම් කිසි විදේශ රටක නිලධාරිනියෙක් විශේෂයෙන් රාජ්‍ය බලය පාවිච්චි කරන නිලධාරියෙක් විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් හෝ දූෂණයකට සම්බන්ධයි කියලා ඒගොල්ලන්ට විශ්වාසදායී තොරතුරු ලැබුණොත් ඔවුන්ට බලයක් කියනවා ඒ තැනත්තාට එරෙහිව කිසියම් හෝ ක්‍රියාමාර්ගයක් ගන්න. විශේෂයෙන් ඔවුන්ට ගන්න පුළුවන් මේ වගේ ඒ ඇමරිකාවට ඇතුල් වීමට ඉඩ දෙන්නේ නැහැ කියන වගේ කටයුත්ත. මොකද ඇමරිකානු නීතිය බලපවත්වන්නේ ඇමරිකානු භූ ප්‍රදේශයේ තුලට පමණයි. අපි කිසිසේත්ම නීතියෙන් බැඳිලා නැහැ. ඒ නිසා අපිට ඒකට හිසන වීමට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. ඊළඟ කරුණ ඔවුන්ට ලැබුණු විශ්වාස කටයුතු තොරතුරු මොනවද? ඒවා කොහොමද ලැබුණේ? ඔවුන් කෙසේද ඒවට විශ්වාසය තබන්නේ? ප්‍රථමයෙන් ඔවුන්ට විමසීමක් හෝ කරන්නට තිබ්බා ශ්‍රී ලංකා රජයෙන් ඒ හා සම්බන්ධව මෙන්න මෙහෙම කටයුත්තක් අපි මෙහෙම පියවරක් ගැනීමට යනවා වීසා තහනමක් ඔබ රාජ්‍යයේ හමුදාපතිතුමාට එරෙහිව ඊට පෙර තොරතුරු ඇසීමක් හෝ කරන්නට තිබුණා. නමුත් ඒ කිසිවක් කරන්නේ නැතුව වීසා තහනමක් පැනවීම දැඩි ලෙස බොහොම පිළිකුලෙන් යුතුව කියලා දකිනවා. යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාට එරෙහි ඇමරිකා තීරණයට ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කළා. ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති එලෙනා පී ටෙම්ප්ලිස්ට් මහත්මියද විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙත කැඳ වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විරෝධය පළ කිරීම මෙන්ම එය යළි සලකා බලන ලෙස දැනුම් දුන්නා. එමෙම ඇමරිකා කොංග්‍රස් මණ්ඩල නියෝජිතයන් වෙතද විරෝධය පළ කිරීමට අමාත්‍යවරයා කටයුතු කළා. ජ්‍යෙෂ්ඨත්වයේ මත මෙන්ම ඔහුට එරෙහිව ඔප්පු කළ කිසිදු චෝදනාවක් නොතිබීම යන පදනම යටතේ ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත් කෙරුණේ. ඇමරිකාව මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විරෝධය පළ කරනවා. යුද්ධය අවසන් වෙන කාලේ ශවෙන්ද්‍ර සිල්වා මහත්මයාගේ ලොකු දුව ඉස්කෝලේ පහේ පන්තියේ, පොඩි දුව හිටියේ තුනේ පන්තියේ. ඒ නොදරුවන්ටත් මේ විදිහට අච්චු කරනවා නම් ඒක ඉතාමත්ම පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු. මම කතා කරපුවාම එතුමා කියපු දේ තමයි, මම මගේ යුතුකම මගේ රටයට මගේ මව්බිමට ඉෂ්ට කරලා තියෙනවා, මම මගේ යුතුකම මගේ මව්බිමේ ජනතාවට ඉෂ්ට කරලා තියෙනවා. ඒ නිසා ඔය මොනවාවත් මට ඒක ප්‍රශ්නයක් නැහැ. අපේ රටේ ජනතාව නිදහස සතුටින් භුක්ති විඳිනවා නම්, නිදහසේ ගමන් බිමන් යනවා නම් මාව ජීවත් කරන්න මට ඒ ඇති කියලා. ඉතින් මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. මම හිතන්නේ බොහෝ දුරට පසුගිය රජය අපට එරෙහිව තියෙන යුද අපරාධ චෝදනා සියල්ලක්ම කිසිම වග විභාගයකින් තොරව මංගල සමරවීර විදේශ ඇමතිවරයා අගය කරමින් පිළි අරගෙන ජිනීවාවල අපිට විරුද්ධව තියෙන 31 යෝජනාවට සමානුග්‍රහකත්ව දැක්වුවා. අපිට රටේ යුදහම්ප්‍රිත ප්‍රතිවරයාට විදේශ රටක තහනමක් දානවා නම් කිසිම හේතුවක් නැතුව ඒ ඇවිල්ලා ඒකට කවුරු හරි සතුට පළ කරනවා නම් ඔහු වචනේ පරිසමාප්තියෙන්ම දේශද්‍රෝහියෙක් වෙන්න ඕනේ. ඉතින් සුමන්දිරන් එහෙම නම් වචනේ පරිසමාප්තියෙන්ම දේශද්‍රෝහියෙක් හැටියට තමයි අපිට සලකන් වෙන්නේ. තව ස්වල්ප කාලයකින් ඇමරිකාවේ නව ජනාධිපතිවරණයක් එනවා. එතකොට ඩයස්පෝරාවට දැඩි බලපෑම් කරන්න පුළුවන් ඒ අපේක්ෂකයින්ට. ඒ ඇමරිකාවේ ජනාධිපතිවරණයේ එක අංශයක් හැටියට තමයි මේ තීන්දුව රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා කරලා තියෙන්නේ. කිසි ලෙසකින් අපිට ඒකට එකඟ වෙන්න බෑ. ඇමරිකන් යුද්ධ හමුදාවට විරුද්ධව මානව හිමිකම් ඒ අංශය යොමු කරපු චෝදනා ඔක්කොම ප්‍රතික්ෂේප කෙරුව විතරක් නෙමෙයි, ජෙනීවාවල තියෙන මානව සංවිධානය හොර ගුහාවක් කියලා ට්‍රම්ප්ම කතා කරා. ඇමරිකාව සම්පූර්ණයෙන්ම වර්ජනය කරනවා ඔය මානව හිමිකම් ආයතනය. අපේ ව්‍යවස්ථාවෙන් ඉඩ දෙන්නේ නැහැ පිට මිනිසුන්ට ඇවිල්ලා මේ රටේ නඩු අහන්න. අපේ රටේ අභිමානී අපි ආරක්ෂා කරගත යුතු. අපි හැම රටක් එක්කම හිත මිත්‍ර කමින් යාළු කමින් ගනු දෙනු කරනවා. ඇරෙන්නට අනවශ්‍ය ආකාරයට දණ්ඩ නමස්කාරය කරන්නට ඕනේ. දන ගැහුවොත් හෙට දවසේ මේ දරුවෝ වහල්ු හැටියටයි ජීවත් වෙන්නට වෙන්නේ අපේ රටේ. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය පිහිටවීම මෙරට දේශපාලනයේ නව ගමනක ආරම්භය බව මහජන නියෝජිතයින් පවසනවා. මේ දේශපාලනයේ යහපත් ප්‍රවණතාවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ ගණනාවක් එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිසමට අයදුම්පත් ඊයේ බාර දුන්නා. එම නව සන්ධානයේ නායකයා වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. සන්ධානයේ නව සලකුණ වන්නේ නෙළුම් පොහට්ටුවයි. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ තවත් පක්ෂ රැසක් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ. මෙම නව සන්ධානයේ පිහිටුවීම සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් මෙන්ම විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. ජනාධිපතියට කොච්චර බලතල දුන්නත් පාර්ලිමේන්තුවේ සහයෝගය නැත්නම් වැඩ කරන්න බෑ.
මුදල් පාස් කරන්නේ අලුත් නීති හදන්නේ අලුත් පාර්ලිමේන්තුව හදන්නේ පනත් සංශෝධනය කරන්නේ විවස්ථා සංශෝධනය කරන්නේ තමුන්නාන්සල් කරන ඔක්කොම පාර්ලිමේන්තුව ඒක නිසා අලුත් ජනාධිපතිතුමාට ඒ ශක්තිය අපි දෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ බලය වැඩි බහුතරයක් අරගෙන රට ඉස්සරහට ගෙනියන්න අලුත් ආණ්ඩුව තුල අපි සියලු දෙනා එකට එකතු වෙලා අලුත් වැඩපිළිවෙලක් අරගෙන ඉස්සරහට ගිහිල්ලා සමෘද්ධිමත් ආර්ථිකයක් එක්ක හොඳ සමාජයක් හොඳ රටක් ගොඩනගන්න තමුන්නාන්සලගේ සහයෝගයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ අපට 113ක් නැහැ දැමන. අපි ජනාධිපතිතුමාගේ බලය නිසා තමයි අපි ආණ්ඩුව කරන්නේ. එහෙමනම් අපි හදමු ජනාධිපතිතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා දීලා ඒ තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවක් බවට පත් කරලා අවුරුදු පහක් තුල රට විනාශ කරන්න, රට අලුත් කරන්න, අර නිවැරදි මාර්ගය ගන්න ඒ වෙනුවෙන් ඔබතුමාලා පරිත්‍යාගයක් කරන්න. දැන් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ දෙකට කැඩිලි ඉවරයි. තාම එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණයක් තියා එකට එකතු වීමේ කටයුත්තවත් කරගන්න බැරි වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කවුද හරි නායකය කියලා හොයන්න බැරි වෙලාවක අපි ශ්‍රී ලංකා නිදහස් පොදු ජනසන්ධානයේ නායකයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා ආයමත් පත් කළා. ආයමත් 2015ට කලින් අතීතයක් මේ මහ පොළොවේ නිර්මාණය වෙනවාමයි. සියලු ශක්තීන් එකතු කරගෙන තමයි මේ මෙතනින් එහාට යන්න වෙන්නේ අපි. एक ऐतिहासिक अवस्था तमा में सिद्धुने इन पशु पक्ष अतुले अतिकर गन्ना कथिकावन संवादियन पदनम करगन मे संधाने कुहमदे अतार्थ अबोट पतिकर गन्ने इदिरी मेथिवरने संधा कुहमद तरंगरन्ने कोटाबे राजपक्ष महतागे जनाधिपति बलय वडा शक्ति अर्थान्वित करन्ने कुहमद किन कारणाव අපි බලාපොරොත්තු වෙන ඉෂ්ට කරන්න විශේෂයෙන්ම ගුණවත් නැනවත් ශක්තිමත් වඩා පුරුල් ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගේම ශක්තිමත් පාර්ලිමේන්තුවක් SWRD බණ්ඩාරනායක මහතා ප්‍රාර්ථනා කරපු ඉතාම නිවැරදි දිශානතියකට රටගෙන යාමේ ගමන් මග ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පුරුල් ශක්තියක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි කරන්න යන වැඩපිළිවෙල පිළිබඳව අපේ කණ්ඩායම පිළිබඳව අපිත් එක්ක කටයුතු කරන්නේ කවුද කියන එක පිළිබඳව සියලු අය එකතු වෙලා එකඟ වෙලා හමාරයි. ඒ නිසා රටට අවශ්‍ය කරන්නේ ස්ථාවර වැඩපිළිවෙලක්. පහුගිය ආණ්ඩුව කාලේ මේ රට කඩා වැටුනේ එකඟත්වයක් නොමැති කණ්ඩායම් ඉන්න රජයක් නිසා. ඒ නිසා එකඟත්වයක් නොමැති කණ්ඩායම් එක්ක රට කරවන්නට රට බාර දෙන්න ජනතාව සූදානම් නැtei කියන එක අපි තීරුම් ගන්නවා. ජාතික සමගී බලවේගයේ ලකුණ අලියද හංසයද නැත්නම් හදවත දෙයන්න හෙට රැස්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභිවර්ධන මහතා පවසනවා. මේ අතර හදවත අයිති තමන්ට බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් මැතිවරණ කොමිසමට ඊයේ ලිපි ලේඛන බහර දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට කිහිප අවස්ථාවකම දින යොදාගෙනුණද එය වරින් වර කල් ගියා. මේ අනුව හෙට දිනේදීද එම රැස්වීම පැවැත්වෙන්නේ යන්න පිළිබඳ පවතින්නේ දෙගිඩියාවක්. ලකුණ පිළිබඳ අර්බුදය निराකරණය කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන සාකච්ඡා අනුව මෙසේ වරින් වර රැස්වීම කල් තිබුණු බවයි වාර්තා වුණේ. ලකුණ බවක් වුණත් සජිත් එතන ඉන්නවද කියන එක තමයි අද මේ රටේ ජනතාවගේ ප්‍රධාන අපේක්ෂාව වෙලා තියෙන්නේ. ඒ නිසා මම ඉතාමත් පැහැදුලන මේකේ ලකුණ අලියද හදවතද කොටියද එහෙම නැත්නම් සිංහයද කියන එක නෙමේ මොන ලකුණෙන් ඉල්ලුවත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායක मंडले රටක් හැටියට අපට අවශ්‍ය වෙන්නේ එක මතයක වැඩ කරන එක වැඩපිළිවෙලක ක්‍රියාත්මක වෙන රට ඉදිරියට ගෙනෙන වැඩපිළිවෙලක්. එවන් වැඩපිළිවෙලක් රටක් තුල ක්‍රියාත්මක කරන්න කලින් පක්ෂය තුල තමන්ගේ නායකත්වය පිළිබඳව ලකුණ පිළිබඳව වැඩපිළිවෙල පිළිබඳව එකඟත්වයකට එන්න ඕන. එක්සත් ජාතික පක්ෂයේ අද තියෙන ප්‍රශ්නේ ජනතාවගේ ප්‍රශ්නේ නෙමෙයි, නායකයාගේ ප්‍රශ්නේ, උපනායකයාගේ ප්‍රශ්නේ, ලේකම්ලගේ ප්‍රශ්න, මේවා පෞද්ගලික ප්‍රශ්න. කොරෝනා හෙවත් COVID-19 වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනය තුල පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 98ක්. ජපාන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින ශ්‍රී ලංකිකයින් දෙදෙනා සුරක්ෂිත බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය අවධාරණය කරනවා.
කොරෝනා වෛරසය චීනය තුළ ආසාධිත වූ සංඛ්‍යාව මේ වන විට 72,436ක්. ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1,807ක් පමණ වනවා. චීනයේ ආසාධිතයින් 12,000ක් පමණ මේ වන විට සුවය ලබා සිටිනවා. කෙසේ වෙතත් එරට සෞඛ්‍ය කණ්ඩායම් දැඩි සෞඛ්‍ය අවධානමකට මුහුණ පා සිටින බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය කණ්ඩායම් වලට අයත් 3,019 දිනකටද වෛරසය ආසාධනය වී තිබෙනවා. කොරෝනා වෛරසයෙන් මියගිය අයගෙන් වැඩි පිරිස වයස්ගත වූවන්. වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයින් මරණයට පත්වීමේ ප්‍රතිශතය 14.8%. වයස අවුරුදු 9 සිට 39 දක්වා කොරෝනා මරණ ප්‍රතිශතය 0.2% තරම් අවම අගයක පවතිනවා. වැඩි වශයෙන් මරණයට පත්වන්නේ වැඩිහිටි පිරිමි පුද්ගලයන් වීම විශේෂත්වයක්. මේ අතර ජපානයට අයත් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ 3,700 දෙනාගෙන් 450 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ටෝකියෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නෞකාව අයත් මුහුදු සංචාරක සමාගම සමග සම්බන්ධීකරණය සිදු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන් සමග ඔවුන් නිරන්තරයෙන් කතාබහ කරන බවයි තානාපති කාර්යාලය සඳහන් කරන්නේ. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. ඔරුවල අතුරුගිරිය තරුණ කැළ සහ ප්‍රදේශවාසීන් එක්ව මාර්ගය දෙපස චිත්‍ර ඇඳ අලංකාරවත් කළා. අඩි 18ක් උස අඩි 360ක් පළල මෙම චිත්‍ර ඇඳීම සඳහා මාස දෙකකට අධික කාලයක් ගත වූ බවයි ඊට මූලිකත්වයගෙන කටයුතු කළ ධම්මික ජයලත් මහතා සඳහන් කළේ. චිත්‍ර නිරාවරණය කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, උපනගරාධිපති චන්දිකා බේරත්න සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් තලගල යන මහතුන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ලේඛික අයෝමා නිර්මලී සමරසිංහගේ තුන්වන සාහිත්‍ය නිර්මාණය පසුගියදා එළි දැක්වුණා. විශ්‍රාන්තිය යනුවෙන් ඇගේ නවතම කාව්‍ය නිර්මාණය එළි දැක්වුණේ කොළඹ මහජන පුස්තකාලය ශ්‍රවණාගාරයේදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර මහතා ප්‍රධාන දේශනය පැවැත්තුවා. ප්‍රවීණ මාධ්‍යවේදීන් සහ ලේඛකයන් වන බණ්ඩාර ඇහැලියගොඩ, අනුරසිරි හෙට්ටිග යන මහතුරුන්ද දේශනය පැවැත්තුවා. ප්‍රවීණ ලේඛකයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය ආදිශිෂ්‍ය සංගමය සංවිධාන කළ හදස්වර සජීව ප්‍රසංගය බතරමුල අපේගම පරිශ්‍රයේදී පසුගියදා පැවැත්තුණේ විදුහල්පතිනි HLS චන්ද්‍රිකා මහත්මිය ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන්. ප්‍රවීණ සහ යෞවන් ගායන ශිල්පීන් රැසක් මෙම ප්‍රසංගයට එක්ව සිටියා. විද්‍යාලය සහකාර නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයද සිසුවියන්ද දෙමව්පියන්ද ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියා. කුරුල්ලනේ නුඹලගේ සන්තෝෂය මදකට අපට දියා, විසල්වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරුකයෝ. ස්වාතින් රූපහිනි දිවා ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk